එක්දස් නමසය අසූ පහ නොවම්බර් එකොලොස් වනදින ලිපිය. අතිගෞරවනීය පූජනීය ස්වාමීන් වහන්ස. මා අපේක්ෂා කළ පරිදි අද ඔබවහන්සේ හමුුවීමට පැමිණිය නොහැකිවීම ගැන ඉතා කනගාටුවමි. දවස්තුනක් සහ රාත්‍රී තුනක්ද ඊයේද නොකඩවා මහ වැසිවැස්සේය නැවත වසින්නට වූ කල මගේ මෝටර් රතයෙන් මේ ගමන ගිය නොහැකි බව මට වැටහුණි. මමශීග්‍රගාමී විදු ලිපුවතක් එවිමි ඒ ඔබ වහන්සේට ලැබනාායැයි සිතමි. මේ ගැන ඉතා කනගාටුවන අතර කාලගුණය මදක් ය හපත් වූ විට මට ඒමට කාරුණිකව අවසර දෙනු ඇතැයි අපේක්ෂා කරමි ගියසතියේ මට තවත් අත්දැකීමක් ලැබුණේය. එය ඔබ වහන්සේගේ අන්තිම ලිපියෙහි සඳහන් පරිදි. සිදවිය හැකියැයි දැන් වූදයට යම් සමානතාවයක් තිබුණි විස්තරය මෙසේය. කලක පටන්ම භාවනාවේදී මගේ ශරේරයේ විවිධතැන්වල අඩු කිසියම් විද්‍යුත් ප්‍රථාවයකින් යුතුව කම්පනය වනු දැනමින් තිබුණි. මේ කියන අවස්ථාවේදී ඉතා ඉක්මනින් අති විශේෂ ආකාරයකින් වේගවත් විදුලි ධාරායන්නාමෙන් දැනෙන්නටවිය. එහි මධ්‍ය වූයේ හදවතයි. එහෙත් මේ බුදුලිය මුළු ශරීරයේ පුරාමත් හිස මුදන දක්වාත් බාහු හරහා අ දෙක වෙතටත් පැතිරණි. ඉතාම පැහැදිලිව මේ විද්‍යුතය පැතිරේගිය ශරී රාංගනම් හිස්කබල සහ අදදකයි. මීට පෙරකිසි විටකත් නොදැනනු අන්ද මේ අලුත්ම ශත්තියකින් සහ බලයකින් මම පිරීගියමි මට ඉමහත් සුවයක් දැනුනිි ම ඉදිරියට යායුත්තේක සේදයි දන්වන ලෙස ගෞරවෙන් ඉල්ලමී මේ තත්ත්වය සමාධියයෙෙන් ස්ථීරබවට පත් කළ යුතුද එය එසේ යැයි සිතමි. කලින් මාදුටු ඉමහත් ශාන්තභාවය බලය පිළිබඳ මේ අලුත් අත්දකීම හා එකට එක්විය යුතුයැයි මට සිතේ ඒත් මා වැරදි විය හැක මා කළ යුත්තේකු මක් දැයි කරුණාකර දන්වනු මැනවී සෑමවිටම මගේ උපරිම කෘතඥ්ඥතාව හා ස්තුූතිය පුදකරමි ඔබ වහන්සේගේ කකරු යටහත් ශිෂ්‍යාව. මීතිරි කල නිසරණවනය එද්දාස් නොමසි අස්සූ පහ නොවැම්බර දාසය දින ලිපිය. හිතවත් දායිකාව අසූ පහ නොවැැම්බර එකොළහ දින දරන ඔබේ ලිපිය මම ගෞරුවාරණ නායක ස්වාමීන් වහන්සේ සඳහා පරිවර්තනය කළෙමි ඔබේ අලුත්ම භාවන අධදැකීම හටගත්තේ බංගඥානය එනම් සෝතාපන්න තත්්වය කරා යාමේදී ඇතිවන විපස්සනා ඥානයක් ඇසුවෙන් බව උන්වහන්සේ පවසති. කම්පනය සහ ඉතා වේගවත් විදුලිධාරා යැයි ඔබ විසින් විස්තර කරන දේ විපස්සනාවේ ස්වභාව ලක්ෂණ වෙයි. ඔබ විසින් කළයුතු ඇත්තේ ඔය ආකාරයටම දිගටම භාවනා කිරීම හා සමාධියයට වැඩි අවධානයක් යොමු කිරීමයි. ඔබේ අදදැකීම් දෙක එකතු කිරීමට ඔබ විශේෂ උත්සාහයක් දැරියයුතු නැත. වඩා සවිස්තර උපදෙස්තීම සඳහා සෞන්දාා බදාදා සිකුරාදා හැර අනෙක්දාසක ඔබ කලින් පැමිණීමට අදහස් කළ උදේ වේලාවට එනම් අට හතලියට පැමිණෙන් ලෙස උන්වහන්සේ කරුණාවෙන් ආසර දෙති. ධර්ම මාර්ගයේ දිගටම ප්‍රගතියක් ලැබේවා. මෛත්‍රියණි. එක්දාස් නමසය අසූපහා ද සැම්බර් හය වෙනදින ලිපිය. ති පූජජ ගෞරවනීය ස්වාමීන් වහන්ස. අපති දෙනා මීතිරිගලට පැමිණෙන විට ඔබ වහන්සේ කළ අනර්ග කතාව සහ දුන් උපදේශ පිළිබඳව අපේ ඉමහත් ගෞරවය හා ප්‍රනාමය පළමුුවෙන් පුදකරමි. එම උපදෙස් අපට මෙන්ම අපේ පවුල්වල අයට හා මිතුරන්ටද ප්‍රමාණ කළ නොහැකි තරම් වටිනේය ඔබවහන්සේ අපට දුන් උපදෙස් අනෙක් අය සමඟ බෙදා ගැනීමට අපි වෑයම් කරමු මා මෑතකදී භාවනාවේදී අදදැකීම් තුනක් ලැබූ අතර ඒවා ඔබ වහන්සේට ඉදිරිපත් කරමි එක පළමුුවන්න දවස් තුනකට පමණ පෙරසිදුවකි ඔබවහන්සේට කී විදුලිධාරා වර්ෂාව මගේී සිරුරපුරා පැතිරනාාසේ දැනුනිි. මදවේලාවකින් මගේ ඉනෙහි සිට හිස දක්වා උඩුකයකොටස මගේ සිරුරෙන් ඉවත් වී ඉහලට පැන නැවත සිරුරට ආවාසේ දැනුනිි. දෙක මා ආනාපානසති භාවනාවහිය දී සිටියදී. ුස්ම දැනීම නතරවිය ඒ වෙනුවට හද ගැස්ම දැනුනේය මා ඒකෙරී අවධානය යොමු කරගෙන සිටින විට ඒ ක්‍රමේෙන් අඩුවමින් ගොස් අන්තිමේදී ඒ මගේ හදවත තුළ නොව හිස තුළ දැනනටවිය ඉක්පිති ඒ හිසමුදනවතින් ක්‍රමයෙන් ගෙවී අවසානවිය තුන දෙෙසම්පල් පස්වනිදා පාන්දර දෙකට පමණ මා භාවනා කළද්දී මුළු ශරීරේම විදුලි වර්ෂාවෙන් පිරීගියයේය. ඉක්බිති මුළු ශරීරේම ලිහිී ගොස් මීදුමක් සේවිය. ශරීරයේ බාහිර සීම අන්තර්ධානවී හැම දෙයක්ම මාසිතන විදිහට ශරීරයෙන් පිට අවකාශය තුළට එක්විය. මේ මාදියවී යනවාදුටු කලින් අත්දැකීමසිෙහිපත් කරවයි. එහෙත් එහිදී ඇස ක්‍රියා කළෙහෙයින් එය දැකීමකට සමානවිය මේ අවස්ථාවේදී එවැනි දැකීමක් නොවීය මෙය සැබෑ ඇත්දකීමකි මනසේ දැනු අදබව මුළුමනින් තිබුණු අතර ඒ කාග්‍රබෞද පැවතුනි ඔබ වහන්සේගේ කීකරු යටහත් ශිෂ්‍යාව මීතිරි කල නිසරණ වනේ දස් නමස්සේ අසූ පහ දෙසම්බර් නමය ලිපිය හිතවත් දායිකාව අසූ පහ දෙසැම්බර් හයවැනිතා ධරණ ලිපිය අපිට ලැබුණි දෙවන කොේ ඔබගේ අත්සන නැති නිසා තුවන කොලක් ද තිබිය යුතුයයි සිතේයි නිසා ඒ මහතරුන් වහන්සේ දෙන උපදෙස් පදනම් වී ඇත්තේ ඒ කොල දෙකේ ඇතයි කරුණු පිළිබඳවය. ඔබේ අබ්දයකීම්වලින් පෙනෙන්නේ ඔබ නියම මාර්ග හොඳින් යන බාවය. එහෙයින් බාහිර බාධක ගැන නොතකා භාවනා වඩා තිවුණුව කරගෙනයා යුතුය. සෑම දෙයක්ම සර්වසාධාරණ ලක්ෂණ, අනිත්‍ය දුක්ක අනත්ත අනුව පුළුවන් හැම ආකාරයටම බැලීමට උත්සාහවත්වන්න මක් නිසාධයක් සිත කය දෙකෙහි මායාකාරී ස්වභාවය වෙතින් ඉවත්වී සැබෑ ශාන්තිය වන නිර්වාණය දෙසට ගමන් කළ හැක්කේ එම අවබෝධය තුළින්මය. විදුලිය වර්ෂාව ශරිරය දියවී යාම ශරීරය හැඩය අන්තරධානවීම ශරීරයේ කොටස් ගිලිහියාම සොසනය හා හදගැස් මේ විධතා ආදී සියල්ලක්ම ශරීරයේ ඇති මේ නයිසාර්ගික ලක්ෂණ ප්‍රකාශවන ආකාර වෙයි අ්‍යන්තරයේ පමණක් නොව බාහිරලෝකේ තත්ත්වය ද එසේමයි සැබෑ ප්‍රඥාව උද වූ කල මේ ලක්ෂණ හැම තැනම දැක්ක හැකිය එහයින් යෝගයා මේ තත්ත්වය ප්‍රඥාවෙන් පිළිගත යුතුය මේ ස්වභාවයට විරුද්ධව අරගල කිරීමට තැත්නො කරන්න ශරීරය මුළුමන්ම දියවනු දැක්කොත් එසේ වීමට ඉඩහරින්න ඒ ඔබ සත්‍ය අද්දකින අයුරුයි ශරීරය ආපසු පෙරතත්ත්වයට එත්වා යැයි අපේක්ෂාණු කරන්න ඒ ඔබේ ප්‍රගතියට බාධාවකි හැම විටම අසීමමිතව සතිය යුක්තව සිටින්න. දේවල් සංසුන්ව වටහා ගන්නට උත්සහ කරන්න. ඔබේ මනසහා ඊට අරමුණු වූ දේගැන පරීක්ෂාකාරී වන්න. ඒ අරමුණ කුමක් වුවත් මනස ඊට ඇලී නොතිබියයුතුය. ඒ දේපිළිබඳ යතා ස්වභාවය වටහාගෙන ඒ යන්නට හරින්න. නිදසුන් ලෙස ශරීරයේ නාඩි ගැස්ම ක්‍රමයෙන් ගෙවී ගොස් හිස් මුදනින් යන්නටම යනවිට හර්ගටම ඒ වේලාවේදී සහ එක්කම ඊට පසුේලාවේදී ඔබේ මනසය තත්ත්වය පරිස්සමෙන් විමසීයුතුව තිබුණි චත්තුරාර් සත්‍යය අවබෝධ රීමට ඔබධරන උතුම් ව්‍යායාමය සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා එක්දස් නමසය අසූපහා දෙසැම්බර් විසියෙක් වනදින ලිපිය අතිපූජ්්‍ය ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට එවූ මගේ අවසාන ලිපිය අත්සාම් නො කිරීම පිළිබඳව සමාව අයදිමි. මෙහි කරදර රාශයක් තිබුණෙහෙයින් ඒ ලිපිය අවසන්කරන වෙලේ සිත්වියවුලින් යුතුව ඉන්නට ඇත. ඒකෙ සේවිතත් මගේ සත්‍යය නැතිකම එයින් පැහැදිලිවන්නට ඇතිහෙයින් ඒ බවසහි ඒ තබාගෙන ඒ දියුණු කරන්නෙමි දෙනනත උපදෙස් පිළිබඳව ඔබ වහන්සේට ඉතාම ස්තුූතිකරමි ඒවා හැකිතාක් හොඳින් පිළිපැදීමට ය දෙන්නෙමි. ඊයේ භාවනාවේදී මට අදදැකීමක් ලැබුණ මගේ වීරහා සතිය හොඳ මට්ටවකට පැමිණ තිබුණේය. ඉක්පිති සමාධියද ඇතිවිය. සිතහා කායයන දෙකම ඉතා නිසංසලව තිබුණ. උපේක්ෂාවද ඇති වූ කල විදුලිය වර්ෂාවැනි දැනීම මගේ හිසේහා උරහිස්පුරා විහිදුනේය. ඊටත් වඩා තදින් දැනෙන විදදුලි තරංග. මගේ සිරුරේ යටටිකය මුළුල්ලේම විහිදුනේය. ඒදක එක්වී පැයක් පමණ තිබූ අතර ඉතාම හොඳ සැහැල්ලු බවක්හා සාමයද්ද පැවතුනේය පෙරනෝ විරූ සමාධයක් මට ලැබනයි තදින් මිශ්වාස කරමි. මාමය නිරන්තරයෙන් ලබාගන්නට උත්සාහ කරන්නද දවසකට දෙකකට පෙර තවත් අත්දැකීමක් ආනාපානසති භාවනාවේදී ඇතිවිය. මාශරීරයෙන් ඉහළ තැනක සිට ශරීරයේ ශසනය කරෙන අයුරු අසාසටින්නසේ දැනනිි. ආශ්වාසය කොට ස්තුනකට කැඩී අත්තා සේ විය. ප්‍රශ්වාසය හොඳින් ගලාගියේය. මාහිතන හැටියට මාමය මිනිත්තු පහක් පමණ කාලයක් තිස්සේ බලා සිටි අතර, මා භාවනාව කෙලවර කරන විට ඒ දෙක එක්කු වූවාසේ දැනුණි. මාහට දක්වන ඒමහත් කරුණාව පිළිබඳවත් මේ ශ්‍රේෂ්ඨ දුෂ්කර සූක්ෂම මාර්ගෙහි ෑම සඳහා මට මඟ පෙන්වීම පිළිබඳවත් ඔබ වහන්සේට ඉතාම ස්තුතිකරමි. ඔබ වහන්සේගේ යටහත් කීකරුහා කෘතවේදී ශිෂ්‍යාව මීතිරිගල නිස්සරණවානය එද්දා නොමසි අස්සූ පහ දෙෙසැම්බර් තිස් එක ලිපිය. හිතවත් දායිකාව අතිගෞරෝණීය නායක ස්වාමීන් වහන්සේට ඔබේ ලියුම ලැබුණි. විසියෙක් වන දින ලිය් ලිපිය අඩංගු කරනු මම පරිවර්තනය කළමින්. ඔබේ අදදැකීම් දෙකම, මාර්ග දියුණුව දක්වන ලකුණු බව උන්වහන්සේ එක හෙලා පැවසූහ. වැඩිදුර උපදෙස් වශයෙන් උන්වහන්සේ පවසන්නේ ඔබ නිසකයෙන්ම ක්‍රමිකව සමාධිගතවීමට උත්සාහ කරන්න කියාය. එහෙත් අනවශ්‍ය තරම් උනන්දුවකින් ප්‍රතිපල් අපේක්‍ෂා කරන්නට ගොස් නොසැනසිලි චිප්ත තත්ත්වයකට පත්වය නොවිය යුතු බවද පවසති ඔබේ දෛනික ජීවිතය කොටසක් පමණක් කරගන්න දෙවන අධදැකීම විපස්සනා අගෙන් යුතු බවද ඒ විපස්සනා ඥාන බිහිවීමේ ලකුණක් බවද උන්වහන්සේ හඳුනාගෙන ඇත ඔබේ ප්‍රගතිය පිළිබඳව සුබභ පතමු මෛත්‍රීණි